ආහාරයේ සිදුවන ජීර්ණය ගැන තමයි අපි කතා කරන්නේ. අපි කතා කරා කොහොමද ආහාර ජීර්ණය සිද්ධ වෙන්නේ කියලා. ආහාර ජීර්ණය මුලින්ම සිද්ධ වුණා අපේ මුඛ කුහරයේදී යාන්ත්‍රිකව සහ රසායනිකව සිද්ධ වුණා ජීර්ණය දෙවි ආකාර දෙකකට. එතකොට අපි එතනදී කිව්වා කාබෝහයිඩ්‍රේට් අර්ධව ජීර්ණය වෙනවා කියලා. ඊළඟට රසනිකාව අන්න ස්රෝතේ පව කරලා දැන් ආහාර ඇවිල්ලා තියෙනවා ආමාශයේ. එතන මේ තියෙන අන්න ස්රෝතේ එන ආහාර ඊට පස්සේ ආමාශයට එනවා. ඒතර ආමාශය කියන්නේ මෙන්න මේ වගේ ජේ හැදෙති පළල් මල්ලක් වගේ විදිහට. එතන මේ ආමාශයට අන්න ස්රෝතේ දිගේ ආහාර ඇතුළ වෙනවා. එතන මේ ආමාශ පිටියල තර අන්න ස්රෝතේ කතා කරපු අපි කතා කරන ක්‍රමාකුංචල චලන මේ ආමාශයේ පේශිවල තියෙන පිටිවල සිද්ධ කරනවා. එතකොට එමගින් මේ ආමාශය තුළ යාන්ත්‍රික ජීර්ණයක් සිද්ධ වෙනවා. දැන් ආමාශයේදී යාන්ත්‍රික ජීර්ණයක් සිද්ධ වෙනවා. යාන්ත්‍රික ජීර්ණය සිද්ධ වෙන්නේ අපි අන්න ස්රෝතේදී කතා කරපු මේ ක්‍රමාකුංචන චලන වලින්මයි. එතකොට මේ චලන මගින් ආහාර නැවත කුඩා කොටස් වලට කැබලි වලට කඩලා ආහාරයේ තලපයක් බවට පත් කරනවා. මේ අන්න ස්රෝතේ දිගේ යන ආහාර ආමාශයට ආවට පස්සේ අපි කියව ආහාරයක ගුලියක් විදිහට තමයි අන්න ස්රෝතේ දිගේ පහළට එන්නේ. ඊට පස්සේ ආමාශය තුළට ආවට පස්සේ ඒ ආහාර තලපයක් බවට පත් වෙනවා. අපි එන්නේ මේ විදිහට හැදුණු ආහාරයට මේ ආමාශය තුළ තියෙන නිසා අපි ආහාරයට කියනවා ආමලසය කියලා. ආමලසය කියලා තමයි හඳුන්වන්නේ මේ හැදිච්ච තලපෙට. එතකොට මේ හැදුණු ආහාර කොටසට ආමාශය කියන මේ හැදිලා තියෙන බිත්ති වලින් අර ක්‍රමාකුංචන චලන යෙදීදී යාන්ත්‍රික ජීර්ණය සිද්ධ වෙනවා වගේ ඊළඟ රසායනික ජීර්ණය සිද්ධ කරන්න උදව් වෙන විවිධ එන්සයිම සහ විවිධ යෂ වර්ග ආමාශයක නිදහස් කරනවා. දැන් ආමාශයක බිත්ති මගින් විවිධ යෂ නිකුත් කරනවා. ඒ නිසා අපි මේ යෂ වලට පොදුවේ නමක් දෙනවා ආමාශයක යෂය කියලා. යෂ වර්ග ගණනාවක් වෙන එන්සයිම කීපයක් වෙනවා. එතකොට අපි ඒ නිසා මේවට මේ පොදුවේ මේ එන යෂ වර්ග වලට අපි ආමාශයක යෂය කියලා තමයි හඳුන්වන්නේ. එතකොට මේ ආමාශයක යෂය වැඩි වශයෙන්ම පවතින්නේ හයිඩ්‍රොක්ලෝරික් ආම්ලය. එහෙම නැත්නම් HCl. ඊළඟට දෙවණියට තියෙන එන්සයිම වර්ගය තමයි පෙප්සි. ඊළඟට රදරුවන්ගේ ආමාශය. නැත්නම් පොඩි දරුවන්ගේ ආමාශයේ තවත් විශේෂ එන්සයිමයක් තියෙනවා. ඒ ආමාශයක යෂය විදිහට ඒකට අපි කියනවා රෙනින් කියලා. එතකොට මේක පොඩි ළමයින්ගේ විතරයි තියෙන්නේ. මේ මෙන්න මේ HCl සහ පෙප්සින් කියන අනෙක් විෂ වර්ග දෙක තමයි වැඩි වශයෙන්ම වැඩිහිටි කෙනෙක්ගේ ආමාශයක යෂයේ අඩංගු වෙන්නේ. ඒතර මේ පෙප්සින් කියන එන්සයිමය අක්‍රීය තත්වයේ තමයි තියෙන්නේ. පෙප්සින් කියන්නේ අක්‍රීය එන්සයිම. මේ අක්‍රීය. ඒතර මේ හැදිච්ච ආමලසය මත ක්‍රියා කරන්න නම් මේ පෙප්සින් එක ක්‍රියාකාරී වෙන්න ඕන. නැත්නම් සක්‍රීය වෙන්න ඕන. එතකොට ඒ විදිහට සක්‍රීය වෙන්න උදව් කරනවා මෙන්න මේ HCl. HCl ට පුළුවන් පෙප්සින් සක්‍රීය කරන්න. ඒ විදිහට සක්‍රීය වුණයින් පස්සේ පෙප්සින් ක්‍රියා කරනවා ප්‍රෝටීන් මත. දැන් මුඛ කුහරයේදී ආහාර ජීර්ණය වුණා කාබෝහයිඩ්‍රේට්. දැන් ආමාශයේදී මෙන්න මේ පෙප්සින් කියන එන්සයිමය මගින් ප්‍රෝටීන ජීර්ණය වෙන්න පටන් ගන්නවා. මේක තමයි අපි ආමාශයේදී කතා කරන රසායනික ජීර්ණය. රසායනික ජීර්ණය සිද්ධ වෙනවා ආමාශයේදී පෙප්සින් මගින් ප්‍රෝටීන් මත තමයි ක්‍රියා කරන්නේ. ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා. මෙන්න මේ පෙප්සින් කියන විශේෂ එන්සයිමය මම. හැබැයි මේ පොලිපෙප්ටයිඩ් කියලා කියන්නේ ප්‍රෝටීන් වල කුඩාම ව්‍යුහය නෙමෙයි. අපි දන්නවා ප්‍රෝටීන් කියලා කියන්නේ ලොකු සංකීර්ණ ව්‍යුහයක් තියෙන ආහාර වර්ගයක. එහෙම නැත්නම් පෝෂක වර්ගයක් තමයි ප්‍රෝටීන් කියන්නේ. ලොකු ව්‍යුහයක් සංකීර්ණ ව්‍යුහයක් තියෙන කාබෝහයිඩ්‍රේට් වගේ. එතකොට මේ සංකීර්ණ ව්‍යුහය එක කුඩා කොටසකට, එහෙම නැත්නම් අපිට කියන පොම්පු සම්පූර්ණයෙන්ම කැලරි වලට කැඩෙන්නේ නැහැ. කොටස් වශයෙන් එක අර්ධව තමයි කැලරි වලට කැඩෙන්නේ. එතකොට මේ ප්‍රෝටීන් කියන එක නම් පොලිපෙප්ටයිඩ් කියන අර්ධ ජීර්ණ තත්වයකට තමයි පත් වෙන්නේ. අපි ආ කාබෝහයිඩ්‍රේට් ගැන කතා කරා වගේ. කාබෝහයිඩ්‍රේට් ටයිරින් එහෙම නැත්නම් කේටමයිලේස් මගින් මෝල්ටෝස් බවට පත් වෙනවා. එතකොට මේ මෝල්ටෝස් කියන්නේ ඒ වගේ අර්ධව ජීර්ණය වෙච්ච තත්ත්වය. එතකොට මෙතන මේ පොලිපෙප්ටයිඩ් කියන්නේ ප්‍රෝටීන් වල අර්ධව ජීර්ණය වෙන තත්ත්වය. කියනත් ඒක එතනදී විශේෂත්වයක් තියෙනවා. ප්‍රෝටීන් සිද්ධ වෙන්නේ අර්ධ ජීර්ණය. ඊළඟට තියෙනවා
පෙනීම් කියන්නේ මේ එන්සයිම්. ඒතර මේ අපලොන් කිව්වා මේ මේ එන්සයිමේ පවතින ලදර් 1 ගේ ආමාශයේ පමණයි. එතකොට මේ රෙනින් කියන ක්‍රියා කරනවා ලදර් 1 ගේ කිරි මත. කිරි මත ක්‍රියා කරනවා මේ කිරි වලට කැටි ගැසීමට කැටි ගැ. කැටි ගැසීමක් සිද්ධ වෙනවා මේ රෙනින් කියන එන්සයිම මේ මත ක්‍රියා කරනවා. මේක අපිට බලන්න පුළුවන් පොඩි ළමයි කිරි බිව්වෙන් පස්සේ ඊළඟට යාර කිරි වමන යනවා සිද්ධ වෙනවා. අපිට දෙකක් පුළුවන් විතර කිරි කැටි ගැහෙලා තමයි යන්නේ. එහෙනම් මේ කිරි රෙනින් කියන එන්සයිම වලින් කැටි ගැසෙන නිසා තමයි අපිට මේ විදිහට බලන්න පුළුවන් වෙන්නේ. දෙද්දි ඔයාලට ආපහු මතක් කරගන්න ඕන මේක තියෙන්නේ ලදරු වර්ගයේ ආමාශයේදී පමණයි. එහෙනම් මෙන්න මේ එන්සයිම දෙක තමයි ආමාශය කෘෂයේදී ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ HCl කියන එක පෙප්සින් සක්‍රිය කිරීමට සහ ආමාශයේ ආම්ලික තත්ත්වය නැත්නම් ආමාශයේ pH අගය පාලනය කරගන්න උදව් කරන මේ හයිඩ්‍රොක්ලොරික් අම්ලය. එතකොට මේ ආමාශයේ ඊළඟට මේ ක්‍රියාවලිය සිද්ධ වුණාට පස්සේ ක්‍රමාකුංචන චලන මගින් යාන්ත්‍රික ජීර්ණය සිද්ධ වෙනවා මේ එන්සයිම මගින් රසායනික ජීර්ණය සිද්ධ වෙනවා. ඒ ජීර්ණ කටයුතු අවසන් වුණාට පස්සේ මෙහෙම ක්‍රමෙන් පල්ලෙහාට එනවා. ඒතර මේ හරියේදී තියෙනවා තවත් වක්‍ර පිදාණය. අපි කතා කරපු අපජීවිකා වගේ තවත් එක වක්‍ර පිදාණයක් තියෙනවා. ඒතර මේ වක්‍ර පිදාණය මගින් ආහාර මේ හැදිච්ච ආමලසේ කොටස් වශයෙන් ග්‍රහණයට යනවා. ග්‍රහණය කියන්නේ කුඩා අන්තය නැත්නම් ශුද්ධාන්තයේ ආරම්භය. එතකොට මේ විදිහට කොටස් වශයෙන් ග්‍රහණයට යනවා. එතකොට මේ ආමාශය හිස්සෙන්න ගන්නවා. ඒ ආමාශය තුල පැය 3ක් පමණ තමයි ආහාර පැය 3ක් 4ක් පමණ කාලයක් රඳවගෙන මේ ජීර්ණ කටයුතු සිද්ධ වෙනවා. එතකොට මේ කාලය අවසන් වුණාම මේ විදිහට ආහාර ග්‍රහණයට ආවට පස්සේ ආමාශය හිස් තත්ත්වයට එනවා. හැබැයි මේ ආමාශයේ විශය දිගටම ආමාශයට එනවා. එහෙනම් මේ HCl කියන ආම්ලික තත්ත්වය ආමාශයේ සිද්ධ වෙනවා. ඒ වගේම මේ ක්‍රමාකුංචන චලන මේ ආමාශයේ ආහාර වලින් හිස්සුනා කියලා මේ කටයුතු නවතින්නේ නැහැ. දැන් ආමාශයේ දිගින් දිගටම ක්‍රමාකුංචන චලන මගින් චලනය වෙනවා. ඒතර මේ ආමාශයේ හිස්සලා තියෙන කාලය වැඩි වෙන ක්‍රමාකුංචන චලනම වේගය වැඩි වෙනවා. ඒ නිසා තමයි අපිට ආහාර නොගෙන සෑහෙන වෙලාවක් හිටපොම. එතකොට මේ කාල සීමා වැඩි වෙන අපිට වේදනාවක් දැනෙන්න ගන්නවා ආමාශයේ. ඒ කියන්නේ අපිට ආහාර අවශ්‍යයි නැත්නම් කුසගින්නක් දැනෙනවා කියලා අපි කියනවා. ඒතර ඒකට හේතුව තමයි මේ ආමාශයේ හිස් නිසා අපිට සංඥාවක් දෙනවා දැන් ආහාර ලබා ගන්න ඕනි කියලා. ඒතර මේ කාල සීමාව වැඩි වුණාම ආමාශයේ ආම්ලික තත්ත්වය වැඩි වෙනවා. ඊට පස්සේ ආමාශයේක බිත්තිවල සහ ග්‍රහණි බිත්තිවල හානි සිද්ධ වෙලා තමයි අර ගැස්ට්‍රයිටිස් තත්ත්වයට යන්නේ. නම් ආමාශයේ හිස්ති අර පැය 3ක කාලයෙන් පස්සේ නැවත ආමාශයට කෑම අනිවාර්යෙන් ලබා දෙන්න ඕන. එතකොට ඊට පස්සේ ආමාශයේ මේ විදිහට ආමලසේ ගමන් කරනවා ග්‍රහණියට. නැත්තම් කුඩාන්ත්‍රයේ ආරම්භය. මේ තමයි ග්‍රහණිය කුඩාන්ත්‍රයේ ආරම්භය තමයි මේ. එතකොට මේ ග්‍රහණියට සම්බන්ධ වෙලා තියෙනවා අග්න්‍යාශය සහ පිත්තාශය සම්බන්ධ වෙලා තියෙනවා. පිත්තාශය සම්බන්ධ වෙලා තියෙනවා මේ ප්‍රණාලම. එතකොට මේ අග්න්‍යාශය සම්බන්ධ වෙනවා අග්න්‍යාශ ප්‍රණාලයේ පිත්තාශය සම්බන්ධ වෙනවා පිත්ත ප්‍රණාලයේ. එතකොට මේ ප්‍රණාල දෙක මගින්ම පිත්ත සහ අග්න්‍යාශයේ විශය ග්‍රහණයට උදාහරණයි. එහෙනම් ග්‍රහණයේදී නැවත ආහාර ජීර්ණය සිද්ධ වෙනවා. නැත්නම් කුඩාන්තයේ ආහාර ජීර්ණය ආරම්භ වෙනවා මෙන්න මේ ග්‍රහණයේදී. එහෙනම් ඊළඟට කතා කරන්න තියෙන්නේ කුඩාන්තයේදී කොහොමද ආහාර ජීර්ණය සිද්ධ වෙන්නේ කියලා. අපි එහෙනම් මේ පාඩම නවත්තමු.